හොඳයි. එතකොට ඔබ නැවතත් සම්දානක සේවනත් සමගින් අපි ඇසට ප්‍රිය උපදවන දේ දකින්න හරි කැමතිනේ නේද? බතික් කලාව කියන්නේත් ඉපරිණි කලාවක් වුණත් අදටත් අතිශය ජනප්‍රිය කලාවක්. බතික් වලින් නිර්මාණය වන ඇඳුම් අපි අදටත් හරි කැමැත්තෙන් අඳිනවා. සාමාන්‍යයෙන් තරාතිරම නොබලා මේ ඇඳුම් වලට ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම තමයි මේව නිර්මාණය කරන්න සිටිනවා. සම්දානක සේවනෙන් අපි හිතුවා මේ බතික් කලාවත් එක්ක බතික් වලින් නිර්මාණය වන ඇඳුම් පිළිබඳව ඔබට සමීප කරන්න ඕනේ කියලා. අපි ඒ සඳහා ආරාධනා කරා බතික් නිර්මාණ ශිල්පී තිලක් එදිරිසිංහ මහතාට. අයිබෝන් වල. අයිබෝන්. තිලක් දැන් ලස්සන බතික් ඇඳුම් ටිකක් තියෙනවා මේ මංගාවත්. කොහොමද මේව නිර්මාණය වෙන්නේ? මේවා සියල්ලක්ම නිර්මාණය වෙන්නේ අතින්, ඒ කියන්නේ සේවාදායකයන්ගේ අතින් නිර්මාණය කරපු චිත්‍ර කලාවක්. අතන බතික් කියලා කියන්නේ අතීතයෙන් දම් ආපු චිත්‍ර කලාවක්. එතෙන්දී අපි සාමාන්‍ය රෙද්ද මිලදී අරගෙන ඒ රෙද්ද ඇතුලේ චිත්‍රයක් ඇඳලා ඒකට වැක්සින් එහෙම නැත්නම් ඉටි භාවිතා කරලා පසුව අපිට අවශ්‍ය කලර් එක එහෙම නැත්නම් පාට යොදා ගැනීම තමයි අපි ඇත්තටම කරන්නේ. ඊට පස්සේ ඒක විවිධ ක්‍රමවේදයන් භාවිතා කරනවා. සමහර ලාවට බතික් එකට අදාළම ඩයි එක අපි භාවිතා කරනවා. එහෙම නැත්නම් පේන්ටින් කරන විදියට අපි ඩයි භාවිතා කරනවා. සහ මේකේ වෙනස් වෙන්නේ සමහරට අපි භාවිතා කරන රෙදි, ඒ කියන්නේ භාවිතයට ගන්න රෙදි වර්ගය අනුව තමයි ඩයි එක සහ ඒකේ කලර් එක සහ ඒකේ භාවිතා කරන ක්‍රමය, ඒ කියන්නේ ඩිසයින් එක, මේ සියල්ලම වෙනස් වෙන්නේ රෙද්දත් එක්ක. මේ නිර්මාණයේ තත්ත්වයේ තීරණය වෙන්නේ මේ කියන සාධකත් එක්ක. හොඳයි තිලක්, දැන් මේ මගේ අතේ තියෙන හරි ලස්සන බතික් රෙද්දක්. කොහොමද මේක නිර්මාණය වෙලා තියෙන්නේ? මේකේ වර්ගය සැටින් සිල්ක්. සිල්ක් රෙද්දෙන් තමයි. සිල්ක් රෙද්ද තමයි මේ තියෙන්නේ. ඉතින් මේකත් මේ සියලු නිර්මාණයන් මුලින් අතින් ඇඳලා, ඒ කියන්නේ පැන්සලකින් ඩිසයින් එක ඩිසයින විදියට ඉන්න කෙනා මේක සියලුම දේවල් නිර්මාණය කරලා පසුව මේකේ ඉටි තවරනවා. ඇත්තටම මේ සුදු පාට වැක්ස් කරනවා කියලා අපි කියන්නේ. මේ සුදු පාටට එන්න ඕන හැම තැනකම ඉටි තවරලා තියෙන්නේ. පසුව අපි රතු පාට ඩයි එකකට මේක ඩයි බාත් එකකට පොඟවනවා. ඒ පොඟලා අපි ඒක යම් කාල සීමාවක් තියලා තියෙනවා. ඉන් පස්සේ ඇත්තටම ඉටි එක යවන්න, ඒ කියන්නේ රස්නේ උණු වතුර එකක අපි මේක තම්බා ගන්නවා. පසුව තමයි මේ නිර්මාණය වල පරිවර්තනය වෙන්නේ. සාමාන්‍යයෙන් දැන් සිල්ක් රෙද්දක මේ නිර්මාණ කරද්දී මේ රෙද්දට හානියක් වෙන්නේ නැද්ද? නැහැ. ඒක ඒ කියන්නේ දැන් සමහර අය භාවිතා කරන ක්‍රමයක් එක්ක තමයි මේකේ සියලුම දේවල් වෙන්නේ. නමුත් අපි හරි ක්‍රමවේදය භාවිතා කරා නම් කිසිදු දෙයක් වෙන්නේ නැහැ. නැහැ. හොඳයි. දැන් මේ සිල්ක් රෙද්දෙන් මේ නිර්මාණය කරපු නිර්මාණය අපි දැක්කේ ඊළඟට මේ තියෙන්නේ එවැනිම සිල්ක් රෙද්ද නිර්මාණයක්. දැන් ඕකේ සාමාන්‍ය විදිහට ඩයි එක භාවිතා කිරීමක් තමයි වෙලා තියෙන්නේ. නමුත් මේකේ ඩයි එක ඇතුළේදී මේකේ කලර්ස් කිහිපයක් අපි අතරම යූස් කරලා තියෙනවා. මේ යූස් කරන කලර්ස් කිහිපය ගත්තම, භාවිතා කරන කලර්ස් කිහිපය ගත්තම මේක ඇතුළේ පේන්ටින් කරලා තමයි තියෙන්නේ. එතන පේන්ටින් කරලා පේන්ටින් එක උඩින් නැවත වතාවක් අපි බතික් එහෙම නැත්නම් ඉටි ඇප්ලයි කරලා ඒක යටින් නැවත මේ අවසානෙටම කළු පාට ඩයි එක තමයි යූස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ දෙවරක් අපි ඩයි කරලා තියෙනවා. ඔව්, දෙවරක් ඩයි කරලා තියෙනවා. යොදා ගන්න ඩයි එක ගැන අපි කොහොමද අවධානය යොමු කරන්න ඕනේ? සාමාන්‍ය බතික් වලදී ඩයි වර්ග තුනක් භාවිතා කරන්න පුළුවන්. එකක් තමයි අපි බතික් කරද්දී අපි භාවිතා කරන භාෂාවෙන් කිව්වොත් එකක් වැට් ඩයි එකක් අපි යූස් කරනවා. අනිත් එක ප්‍රෝෂන් ඩයි කියලා ක්‍රමවේදයක් යූස් කරනවා. අනිත් එක නැප්තෝල් ඩයි කියලා ක්‍රමවේදයක් යූස් කරනවා. ඉතින් මේ ක්‍රම තුනටම ඕනම කෙනෙකුට යම් නිර්මාණයක් කරගන්න පුළුවන්. වඩා පහසුයි ප්‍රෝෂන් ඩයි කියන එක. මොකද ඒකෙදී සමහර කෙනෙක් කියන වෙන්න පුළුවන් මේක ටිකක් ශරීරයට හානිකර වෙන්න පුළුවන් ඩයි එකක් තමයි අපි භාවිතා කරන්නේ ඔය කියන කතන්දරෙත් එක්ක. නමුත් මේ පහසුයි ප්‍රෝෂන් කියන ඩයි එක. හොඳයි තිලක්, දැන් අපිට කිව්වා පැන්සලකින් තමයි මුලින්ම මේ නිර්මාණය, මේ පාට අපි යොදා මේ හැටතල හදාගන්න. ඊට පස්සේ දැන් පැන්සලකින් මෙහෙම නිර්මාණය කරාම යන්ත්‍රානුසාරයෙන්ද මේ වර්ගගැන්වීම කරන්නේ? මේ සියල්ලක් කරන්නේ සේවාදායකයන් අතින්. ඒක මොකද අපේ ඉන්නවා බතික්, ඒ කියන්නේ මේ වැක්සින් කරන්න වෙනමම ටීම් එකක්. ඒ ටීම් එක පොඩි පැනල් එකක් අපි ඇත්තටම යූස් කරනවා. ඒ පැනල් එකෙන් තමයි
මේ තීරුව එනවා නම් මේ තීරුවට වෙනමම අර ඉටි එක වක් කරගෙන යන උණු ඉටි එක. ඉතින් මේක ක්‍රමික. ඉතින් මේ සාරියක් සාමාන්‍යයෙන් වැක්ස් කරන්න පැය 5ක 6ක විතර කාල සීමාවක් යනවා එක සේවාදායකට. එතකොට ඊට පස්සේ එක ඩයි එකක් දාන්න එක වරක් අපි භාවිතා කරනවා. ඊළඟ ඩයි එක දාන්න නැවත වතාවක් අපි ඇත්තටම වැක්ස් කරන්න ඕන. ඉතින් එහෙම ගත්තම සාමාන්‍යයෙන් සාරි එක කල දෙකකින් ඉවර කරන්න ගියොත් දවස් දෙකක විතර කාල සීමාවක් යනවා. ඒ කියන්නේ අවසාන නිෂ්පාදිතය එළියට ගන්න. වෙන කාලස. ඉතින් ඒකත් එක තමයි අර බතික් කියන එක ටිකක් අර නිෂ්පාදන ක්‍රමවේදය අමාරුයි. ඒක නිසා ගොඩක් අය මේකට යොමු වෙනවා අඩුයි. සහ එතෙන්දී අර පිරිවැටිය ඉහළ යන්න පුළුවන් කියන්නේ සේවාදායකයන්ට කියවන ඒකත් එක තමයි තියෙන ගැටලුව තියෙන්නේ. හරි. තිලක් දැන් අපි මේ වැඩසටහන බලන කෙනෙක් වුණත් මේ ප්‍රශ්නේ මතුවෙන දැන් මේ මගේ අතේ තියෙන සාරියක් නේ. සාමාන්‍යයෙන් බතික් මේ වර්ණ ගන්වන නිසා බතික් ඇඳුම කැඳහම පාට යනවා කියලා අපි හිතනවා. ඒක වෙලා තියෙන දැන් සමහර අය මේක කියන්නේ කල එකක් දාන්නේ කොහොමද කියන එක නිවැරදිව අඳුනගන්නේ නැතිව එක එක අමුතු ක්‍රමවේදයන් ටිකක් භාවිතයට ගන්න. මේ ක්‍රමවේදයන් භාවිතයට ගන්නකොට තමයි මේ ගැටලුව ඇති වෙන්නේ. නමුත් හරිම ක්‍රමවේදය භාවිතා කරලා ඩයි එකක් දැම්මනම් 100% ඒ කියන්නේ ඩයි එක යන්නේ. හරිම ක්‍රමවේදය දාලත් අපි ඩයි එකක් යොදාගත්තාම අපිට දැන් මේ ඇඳුම් හොදන්න පුළුවන්ද? පුළුවන්. සිල්ක් මැටීරියල් එක විතරක් පොඩ්ඩක් අපි හැම වෙලාවෙම කියනවා. මොකද මේක සිල්ක් එකක් තියෙන්නේ. ඒක වොෂින් මැෂින් එකක භාවිතා කළොත් සමහරවිට නූල් එකක් ඇදෙන්න පුළුවන් වෙයි. නූල් එකක් ඇදෙන්න පුළුවන් වෙයි. ඒකත් එක්ක ඒක නිසා මේක අපි අර ඩ්‍රයි ක්ලීන් කරන්න කියන කතාව කියනවා. නමුත් අනිත් සියලු දේවල් වොෂින් මැෂින් හෝ හෑන්ඩ් වොෂ් හෝ ඕනම විදිහ ක්‍රමයකට භාවිතා කරන්න පුළුවන්. අවසාන වශයෙන් දැනගන්න කැමතියි දැන් බතික් නිර්මාණය කියන්නේ ලංකාවට නොපුරුදු නුහුරු දෙයක් නෙමෙයි. කෙනෙක් බතික් නිර්මාණයක් කරලා බතික් නිර්මාණ කළ සමරකයක් විදිහට තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න උත්සාහ කරනවා. ඔහුට මොන වගේ පන්නරයක්ද තියෙන්නේ අපේ රටේ තුල? දැනට ඇත්තටම ලංකාවේ බතික් ඉගෙන ගන්න තියෙන සම්භාවිතාව අඩුයි. මොකද 1980 ගණන් වල තමයි ලංකාවේ බතික් ආරම්භ කළා තියෙන්නේ. ඒ කාලේ මම හිතන්නේ හුඟාරියක් බතික් ලංකාවේ ඇතුළේ තිබුණා. නමුත් දැන් එහෙම ඉගෙන ගන්න වටපිටාව ටිකක් අඩුයි. නමුත් ඒ අවස්ථාව කොහෙන් හෝ අරගෙන කෙනෙක් ඉගෙන ගන්නවා නම් ලංකාවේ තාමත් ලොකු වෙළඳපොළක් තියෙනවා බතික් වලට. සහ විදේශීය වෙළඳපොළ තවම තියෙනවා. අප රට තුළත් ඒ වගේම විදේශීය වෙළඳපොළ තුළත් හොඳ ඉල්ලුමක් තියෙන බතික් කලාවෙන්න බතික් රෙදිපිලි පිළිබඳවයි අපි කතා බහ කරේ සඳහනක සෙවණින්. ඉතින් බොහොම ස්තුතියි මේ දැනුම අපිට ප්‍රතිපාද කරන්නට දවසේදී වැඩසටහන සම්බන්ධව අපි ආරාධනා කරා බතික් නිර්මාණ ශිල්පී තිලක් ඉදිරිසිංහ මහතාට ආයුබෝවන් කියලා ඔබට සමු දෙනවා. ආයුබෝවන්.